රිවිදින අරුණැල්ල අපිට ලියුම් දහස් ගානක් ලැබිලා තියෙනවා. අපි එහෙම කියන්නේ නොබියව ඇත්තෙන්ම සතුට සිතින් යුතුව. ඒ ලියුම් අතර කවි පදවැල් ගොතපු අයත් හිටියා. බලන්න මේ කවිය කොයිතරම් ලස්සනද කියලා. ඉරුදිනට උදෑසන හතහා මාරට වඩින අරුණැල්ල වෙත ලියෙමි සදාදර සෙනෙහසින. මුළු සතිය පුරාවට අපමණව වෙහෙසුණත් ඒ වෙහෙස නිවෙනවා දකින විට නුඹ වරක්. පල බර වූ අතු අගට පිපුණු මල් කිනිත්තක්, විහඟ ගී සමනලුන් පිරුණු සුබ නිමිත්තක්, රිවිදිනට නෙත ගැටෙන කාගෙව්ව ගෙවත්තක් අපට නැහැ දැනෙන්නේ අපි නොවන අමුත්තක්. තව තියෙනවා. උපන්දා පටන් වැඩිපුරම කෑවේ වසවිසයි, ඒකත් වෙළඳපළෙන් මුදල් ගෙවලා තමයි. වසවිසත් නැති වෙලා මුදලුත් ඉතිරි කරයි, ඉවත දමනා බඳුන් උවදාද පළදරයි. උදේ මහත්තයාගේ හොඳ උපදේශ අසාගෙන හැමදේම නැති වුණත් හැකි තරම් වවාගෙන වසවිසෙන් තොර වෙච්ච ගෙවත්තක් හදාගෙන ඇත්තමයි අපි ඉන්නේ හිත සතුට පුරෝගෙන. තව තියෙනවා, තව තියෙනවා, තාම ඉවර නෑ. ඉරහඳට ගහකොළට සතා සීපාවාට මහ පොළවේ පස්වලට ආදරය කරන්නට ඉන්න ටික කාලයට නිරෝගිව ඉඳින්නට හැකිවේ විසත්තමයි යන්න ඔබ ගෙවත්තට. ගෙවත්තේ පණ ගැහෙන ඇටයකට පැලයකට දළු ඇදෙන විට පිපෙන විටමලක නටු අගට දිනෙන් දින පළදරන හැටි දකින විට නෙතට අනේ සතුට ගත හැකිද කොයි මුදලකට. සිරිමලි නෝනාට සහ උදේ මහතාට අපේ පැන විමසනා පාරමී මැණිකේට පුංචිව ලොකුවද උදව් කරනා හැමට නිබඳ ආසිරිපතමි නිරෝගී වසරකට. ස්තුති. මේ ජී කේ තුෂාරා සංජීවනි මාලබේ කියලා තමයි සඳහන් කරලා වල තියෙන්නේ. ඇත්තටම උදේ මහත්තයා ආයිබෝවන් කියලා ඔබව පිළිගන්න සුබ නිමිත්තක් පළ වුණා මේ කවියෙන්. ඇත්තෙම උදේ මහත්තයාවත් මතක් කරලා මාවත් මතක් කරලා අපේ නිෂ්පාදකතුමිය සිරිමලි අල්හකෝන් මහත්මියවත් මතක් කරලා, ඒ වගේම කෙරෙන කටයුතු පිළිබඳවත් මතක් කරලා, ඒ සතුට ගැනත් මතක් කරලා, සියලු දේ කැටි කරලා නිර්මාණාත්මක වෙපු මේ පදවැලෙන් අපි අපේ ගවත්තේ කටයුතු ආරම්භ කරමු. ඇත්තම පාරමේක කියන්නේ මං හිතන්නේ අපේ මේ පුරා වසර 15 සංක්ෂිප්තයක් මං හිතන්නේ කිව්වා කියලා තමයි මටත් දැනුනේ. මොකද අපේ මතකයෙන් ගිලුණත් ඔබලාගේ මතකයෙන් මේක එකතු වෙලා තියෙන එක තමයි අපිට තියෙන ලොකුම වැදගත්කම. ඉතින් මේ වකවානුවේ අපි දන්නවා නියන් තත්ත්වයක් ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ අපි ඇත්තම ඔබට කියන්නේ දෛනිකව කාලීන ප්‍රශ්නයකට තමයි මුහුණ දෙන්න, කියන්නේ ප්‍රශ්නවලට උත්තර දෙන්න තමයි අපි සෑම විටම වෑයම් කරන්නේ අපේ වැඩසටහනකේ. අපි අද ඇත්ත වශයෙන්ම ආවේ යක්කල, ඒ කියන්නේ පුරුදු ගෙවත්තකට. නමුත් ඒ ගෙවත් ඉඳගෙන අපි ඔබට කියන්න දන්නේ ඒ ගෙවත්තේ තියෙන, ඒ කියන්නේ අපි ගෙවත්තක මූලික දේ තමයි ආහාර සුරක්ෂිතාව, ඒකම පෝෂණ සුරක්ෂිතාව. ඒක වරදවා පටලවා ගන්න එපා. ආහාර කියලා කියන්නේ ඕන තරම් කන්න පුළුවන් එක, පෝෂණය කියලා කියන්නේ තුලිත ආහාර වේලක් කියන එකයි. ඔබට මේක තෝතන්න තමයි ගෙවත්ත කියන කතන්දරේ ඒ ගෙවත් එක කොච්චර ලොකු හැකියාවක් තියෙනවද මේ කාලීන ප්‍රශ්නවලට මුහුණ දෙන්න, ඒ කියන්නේ තීන භෝගවල තියෙන හැකියාව. අපි මං හිතන්නේ පාරමී මේක පූර්විකාවක් විදිහට ගනි මට කතා කරන්න. ඔව්, ඇත්තම මේ අලභෝග ගැන කතා කරනකොට අංක 1 ආහාර සුරක්ෂිතතාවය ගැන ආයේ කතා දෙකක් නෑ. ඉතින් දේශීය විදිහටත් ගත්තාම අලභෝග වලින් ගහන පරිසරයක හැදී වැඩිලා ඉන්න අපි ඒ පරිසරයට උචිත විදිහට ජීවත් වෙන්න අපේ ස්වභාව ධර්ම යම් යම් දේවල් දායාද කරද්දී ඒ අතරින් විශේෂයි අලභෝග. ඔය ඔක්කොම ඉගෙන ගත්තේ මගේ ගුරාගෙන්. හරි. දැන් අපි ඒවත් අනුසාරයෙන් අපි මේ අලභෝග ගැන කතා කරමු. ඔව්, ඇත්තම පාරේ මේ මං හිතන්නේ අපේ ආයන්ට අලභෝග කියන්නේ මොකද්ද කියන කතන්දරය ඉස්සල්ලාම කියන්න ඕනේ. අද ඇත්තෙම මේ අපේ ගෙවත්තේ ඉඳගෙන අපි මේ එකතු කරේ බලන්න මේ මේ අල එකතුව. එතකොට මේ විවිධ වූ අල බලන්න මේ තියෙන්නේ බතල. එතකොට මේ තියෙන්නේ, ඒ කියන්නේ මඤ්ඤොක්කා. අපි පුංචි අලයක් ගත්තේ මේක ඉඳ තියන්න තියා ගන්න හොනින්ද. එතකොට අපි මේක අලයක් කිව්වට අනිවාර්යයෙන්ම මෙයා, ඒ කියන්නේ මුලක, ඒ කියන්නේ විකරණය. මේ මුල අලයක් බවට පරිවර්තන වෙනවා. අලේ, ඒ කියන්නේ මුල, ඒ කියන්නේ බතලවල මුල අලයක් බවට පරිවර්තන වෙනවා. මේ බලන්න මේ තියෙන්නේ දෙහි, දෙහි අල කුරුල්ලෝ. අපි මේක විද්‍යාත්මකව කියන්නේ කෝම කියලා. එතකොට බලන්න මෙයා අලය, මේ කෝම. මේ බලන්න මේ ඉඟුරුවත්ත. එතකොට මේ තියෙන්නේ කහ. අපි මේකට කියන්නේ රයිසෝම කියලා. එතකොට මේ බලන්න බුස්සරණ. එතකොට මේ බුස්සරණ කියලා කියන්නේ මේ රයිසෝමයක් වගේ. ඒ කියන්නේ ඒක වෙනම නමකින් හඳුන්වනවා. එතකොට මේ බලන්න මේ වැල් අල. එතකොට මේ කියන්නේ කඳක විකරණය. එතකොට බලන්න, ඒ කියන්නේ කොච්චර විවිධත්වයකින් තියෙන එකක්ද අපි අලයක් කියලා සැහැල්ලුවට හඳුන්වන්නේ. එතකොට විශේෂයෙන් මතක තියාගන්න මේ ඉඟුරු කහ ඇරෙන්න, ඉඟුරු කහ ඇරෙන්න අනිත් හැමෝම දෙන්නේ ප්‍රධානවම පිටි. ඒ කියන්නේ පිෂ්ඨය. ඒ කියන්නේ අපිට ප්‍රධාන ආහාර වේලකට
විකල්ප ආදේශකයක්. අපිට වේලා පිරිමහන්න පුළුවන් දෙයක් තමයි මෙයා හැම තිස්සෙම අපිට දෙන්නේ. ඒ කියන්නේ අපි කාලෙකකුව බත් කනවා වෙනුවට අපිට කොස් කන්නත් පුළුවන් කියලා. අපි ඊට පස්සේ මතක් කරා දෙල් වගේ ආහාර සුරක්ෂිතතාවය නැගතැම්පත් ආහාරත් ගන්න පුළුවන් කියලා. ඒ වගේම අල භෝගත් ගන්න පුළුවන් කියන එක තමයි අපි කෙටියෙන් මතක් කරන්නේ. එතකොට මතක තියාගන්න මේ භෝගවල විශේෂත්වය තමයි, ඒ කියන්නේ අඩු යෙදුම්, අවධානය, අඩමාණය කියන මේ තුන් කරුණු එන්නේ මෙයාගේ ඇඟේම තියෙන ප්‍රවේණිය හින්දා. යාට ලොකු හැකියාවක් තියෙන ආවේණියෙන්ම, ඒ කියන්නේ එක්තරා විදිහක අලයක් දෙන්න. ඒකට මෙයා මේ අලය දෙනකොට, ඒ කියන්නේ මෙයාගේ ඇඟෙන් දෙන කොටස් ප්‍රමාණය, ඒ කියන්නේ දෙනවට අපිට දෙන්න තියෙන්නේ අඩු යෙදුම් ප්‍රමාණය. යාන්ත්‍රිකව අපි කොම වතුර, පොහොර, ඒ කියන්නේ බාහිරව අපි භෝගයක් වවන්න කරන, අපි දන්නවා මිරිස් පැලයක් කැමින් ඉන්නකොට අපි කොච්චර කරදර වෙනවද මේ භෝගේ උඩට ගන්න. මෙයාට එහෙම නැහැ. ඉන්දුව වැල දුවනවා, ඔහේ දුවනවා. ඒ අන්තිමේදී අපිට අලයක් දෙනවා. ඒ විශේෂම මේ වැල්ලල මේ කන්න භෝගයක්. මේ කාලේ වෙළඳ පොලේ මේ වැල්ලල එනවා. මොකද වැල මරාගෙන. ඉතින් අපි කියන්නේ මේකට මේ හැකියාවක් තියෙන, මේ හැකියාව අත හඳුනගෙන තිනවා. මේ බෝකාණ්ඩි ලොකු පරාසයක්, මඤ්ඤොක්කල ඉඳන් වැල්ලල දක්වා. ඒක අපි සාමාන්‍ය පරාසයක ලියන්නේ, ඒ කියන්නේ මෙයාගේ ආවේණියේ, ඒ කියන්නේ ඒකක 40 ඉඳන් 60ක් දෙනකොට අපිට දෙන්න වෙන්නේ එක, ඒ කියන්නේ යෙදුමක් විතරයි බාහිරව. ඒකට බලන්න මේකේ අනිත් පැත්ත, අපේ ප්‍රධාන ආහාරය, අපේ ප්‍රධාන ආහාරය තියෙන්නේ ධාන්‍ය. ධාන්‍යවල තියෙන්නේ 32යි. මේක 32 වෙන්නේ මෙයා හොඳ එක්කෙනෙක්ගේ කුරක්කා. ඒ කියන්නේ අපේ වී ගත්තොත් එම ඒක තියෙන්නේ 12 මට්ටමේ. එතකොට අපි දෙන්න ඕනේ එකක්. ඒ කියන්නේ වී ගහ 12ක් දෙනකොට අපි දෙන්න ඕනේ එකක්. කියන්නේ කොච්චර බාහිර යෙදුම් දෙනවද? ඔබ දන්නවා වී වවනකොට අපි කොච්චර දේවල් බාහිර යොදනවද? බලන්න මේ භෝග කාණ්ඩයේ වටිනාකම. ඔතේ ඒ වගේම තමයි මෙයා, ඒ කියන්නේ පෝෂණය ගැන කතා කරොත් අද හඳුනාගෙන තියෙන්නේ ලුණු පවුලේ භෝගවලට දෙවනි වෙන්නේ බතල කියලා. ඒ කියන්නේ සුපිරිම ආහාරයක් විදිහට අද හඳුනාගෙන තියෙන්නේ බතල. ඔතේ බතල ගැන කතා කරනකොට අපි මෙයාව මේ අමුවෙන් කන්නේ නැහනේ. අපි කියන්නේ මේක තඹල කන්නකොට අද පෙන්වුම් කරලා තියෙනවා සංයුතියෙන් සසඳලා බත්වල තියෙන පෝෂණ පදාර්ථේ, මේකේ බත්වල තියෙන 70% ජලය, තැඹපු බතලවල තියෙන 70%. බත්වල නැහැ විටමින් C, විටමින් E, A, M මොකක්වත් නැහැ. මෙයාගේ තියෙනවා විටමින් C වැඩියෙන්. ඔතේ බලනකොට අද කියන්නේ බතලවල පෝෂණය, මේ කියන්නේ වීවල පෝෂණය අභිපවා යනවා කියලා. ඔතේ බලන්න මේ අපේ ගෙවත්තේ මේ තියෙන අපේ දේශීය අල කොච්චර පෝෂණීයන අනුනද. අපි කියනවා මේකේ තියෙන පිටි විතරයි කියලා. බත් ගත්තත් පිටි විතර තමයි වැඩි හරියක් තියෙන්නේ. නමුත් අපි ප්‍රධාන ආහාරය අපේම දේවල්, අපි හිතමු පාන් පිටි, තිරිඟු පිටි. අපි පාන් කොච්චර කනවද? මේ කොහෙවත් බටහිර රටවල තියෙන පාන් පිටි අපි මේ රට ගෙනල්ලා පාන් පිටි පුදිනවා. මේ අපේ කලාපයේ භෝග, නිවර්තන කලාපයේ විතරයි මේ භෝග කාණ්ඩේ තියෙන්නේ. වැල්ලල ඒකට මේ කියන්නේ මඤ්ඤොක්ක, බතල, කිරියල. එතකොට මේ බලන්න මේ කුකුලල වර්ගයක්. මේකට කියන්නේ ජාවාල, නැත්තම් කියනවා නාටාල කියලා. නාටාල කියන්නේ නාටහාමි කෙනෙක් කරේ තියාගෙන බර යන තරමට මේ අල දෙනවා කියන සම්ප්‍රදායක යෙදුම. ඒකට මේ විශේෂත්වයයි. දැන් අපි පෝෂණය ගැන කතා කරනකොට මේ වැල්ලලගෙන ගැන කතා කරමු. අපි බලමු මේ බලන්න මේ වැල්ලල, මේ කැකුළුවල. කැකුළුවල කියන්නේ සුදු පාටයි. ඔතන මෙයාගේ හැකියාවක් තියෙනවා. මෙයාට දිනකට හදන්න පුළුවන් කෑමට ගත හැකි ශක්තිය, ඒ කියන්නේ මෙගා ජුවල් 180 ඉඳන් 190ක්. ඒ කියන්නේ යෙදුම් දාන්නේ නැතුව. ඔතන බලන්න දැන් මෙයාම මේ බලන්න මේ කියන්නේ රතුවලය. මේ බලමු මේ රතුවලය. අපි හිතමු මේක රතුවලයක් කියලා. ඔතන මේ රතුවලයේ සමහර විට බලන්න වැල්ලල කියලා කියන්නේ වැඩිම ප්‍රෝටීන් ප්‍රමාණයක් තියෙන අලබෝගය. ඒකට මෙයා අපි පිෂ්ඨයේ වැඩියෙන් තිබුණාට සාමාන්‍යයෙන් දල වශයෙන් තුලිත පෝෂණ සමිගන්නේ මේ පෝෂණ සංවිතයක් තියෙනවා කියලා අඳුනගෙන තියෙනවා. ඒකට දැන් මම කිව්වා එක් දිනකට වම් කියන්නේ හදන්න පුළුවන් ශක්තිජනක ආහාර ප්‍රමාණය වැල්ලලයකට 190කට, අපි කිව්වෝ 180ත් 190ත් වෙනවා නම් මෙගා ජුවල්, 180ත් 190ත් වෙනවා නම් මෙගා ජුවල් කැලරි ශක්තිය. ඒ කියන්නේ වී දෙන්නේ සාමාන්‍යයෙන් 120යි 122යි අතර මෙගා ජුවෙල්. ඒ කියන්නේ අපි පෝර, වතුර, කෘමිනාශක, බල්නාශක ඔක්කොම ගහලා.
නමුත් වැල්ලාලේ මොනම දෙයක් ගන්න නැතුව ඒ කියන්නේ දිනකට වැඩිම ශක්තිජනක ප්‍රමාණයක් දෙනවා. ඒකට අපි මේ කතා කරන්නේ මොකක් නෙමෙයි. කාලින වශයෙන් ඔබ දන්නවා අපි කිසියම් ආකාරයක නියන්තත් එකේදී ඒ කියන්නේ ආහාර ඉගයකට මුණ දෙන කතන්දරයක් අපි සාමාන්‍යයෙන් ඉදිනදා හැමතිස්සෙම කියවෙනවා. ඒකට අපේ ගෙවත්තේ මේ වගේ භෝග තියෙනවා නම් ඇයි අපි ඒවා කතා කරන්නේ? මේ මාතෝසෙම අපේ රටේ අපේම භෝග නම් ඒ කියන්නේ අනිවාර්යයෙන්ම යදුවම් අඩුවෙන් වගා කරන්න පුළුවන් නම් මේ වගේ කතාවක් අපිට ඇත්ත වශයෙන්ම ගෙවත්තේට කොහෙත්ම අදාළ වෙන්නේ නැහැ කියන කතන්දරය තමයි අපිට ඔබට ගෙවත කතන්දරේදී අලභෝග වෙනුවෙන් කියන්න තියෙන්නේ. කොහොම වුණත් අපි හැම විටම යොමු කරන්නේ මෙහෙවන්නේ කාමරික කෘෂිකර්මාන්තයට. එතකොට මට හිතෙනවා ලොකුවට පරිස්සම් කරගන්නේ නැතුව බලාගන්නේ නැතුව කොච්චර ඉක්මනට මේ වගේ භෝගයකින් අපිට ප්‍රයෝජන ගන්න පුළුවන්ද කියලා. මම දකින එක දෙයක් තියෙනවා. මොකද අපි හරිත විප්ලවය ගැන ලොකු කතන්දර ඒ කියන්නේ මීට ඒ කියන්නේ දශක කීපයකට ඉස්සෙල්ලා කතා කරා. විශේෂයෙන්ම ධාන්‍ය භෝගයයි විශේෂයෙන්ම රාණිල භෝගයයි අපි කියන්නේ සෝයා බෝංචි ඒව ගැන. මේකෙදි මුනේ ඇත්ත වශයෙන්ම අපේ රටේ වුණත් ඒ කියන්නේ ධාන්‍ය අස්වැන්න ඒ කියන්නේ ලොකු තත්වයකට වී අස්වැන්න ගියා. ඒක ඇත්ත වශයෙන්ම සාධාරණයි. නමුත් මෙච්චර හැකියාවක් තියෙන භෝග කාණ්ඩයකට ඒ හැකියා ලිකමටවත් දීලා නැහැ. ඔබ අහලා තියෙනවද මඤ්ඤොක්කවවන්න හොරසාන ආධාරයක් ගැන කතා කරලා නැහැ. මෙයා ස්වභාවික තත්ත්වයෙන්ම තමයි ඔක්කොම දේවල් කරන්නේ. ඉතින් අපි කියන්නේ ඒකයි මෙවැනි වූ අගේ තියෙන භෝගයක් ඇයි නිහඬ තත්ත්වයෙන් තියෙන කියන එක තමයි අපිට තියෙන ගැටලුව. අපි හිතන්නේ මේකයි. දැන් හිතන්න බලන්න. දැන් ඔබ වී ගහක් වැවුවොත් එහෙම ලිකන් හිතන්න. වී පඳුර මෙහෙම එනවා. අපි හිතමු වී කරල එනවා. මේක අස්වැන්න වැඩි වෙනකොට ඒ කියන්නේ එක්තරා විදියකදී මේ අස්වැන්න මෙතනින් කඩම් වැටෙනවා ඇද වැටීම කියලා දෙයක්. මොකද අස්වැන්න මේ ගහට දරා ගන්න බෑ. මට මේක තමයි නව වී වර්ගවල ඇති කරලා තියෙන ලොකුම බලපෑම. අස්වැන්න වැඩි කරන්න බෑ. මොකද හේතුව අස්වැන්න කඩාවු ගැටෙනවා. උපරිම සීමාවට දැන් අස්වැන්න ඇවිල්ලා තියෙන්නේ. නමුත් බලන්නකෝ මේ අලභෝග කාණ්ඩේ මම දකින්නේ ඒකයි. මේක ඇත්ත වශයෙන්ම සබහා ධර්මයේ අපූර්ව නිර්මාණයක්. يعني අලගහම එහෙම තියෙනවා. අලේ ඔන්න වැවෙනවා. මෙයා වැඩි කරන්න ගියත් මෙයාත් ලොකු වෙනවා. මෙයා තවත් ලොකු වුණත් මෙයා ලොකු වෙනවා. මෙයා වැලව හේතු වෙනවා. මේ ලොකු අස්වැන්න කවුද හරන්නේ? ඒ කියන්නේ පෘථිවිය. ඒ කියන්නේ කිසි දවසක සීමාකාරී බවක් නැහැ. අස්වැන්න වැඩි කිරීමේ දිනවයි කියලා. ඒ කියන්නේ අනවශ්‍ය ප්‍රශ්න මේ භෝගාණ්ඩයට ඇති වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඒකයි අපි කියන්නේ මෙවැනි මේ අපේ කලාපේ භෝග ගැන අපි ඇත්ත වශයෙන්ම දාලා තියෙන්නේ එක්තරා විදිහක අව탁ෂේරාවක් අඩු අවධානය. හොඳයි අපි දන්නේ නැති දේවල් ඉගෙන ගන්නවා. ඒක තමයි ඇත්තටම අවශ්‍ය කරන්නේ. සමහරලාට ඔබේ ගෙවත්තම ඔබේ පාඩම් පොත බවට පත් වෙන අවස්ථාවක් තියෙනවා. ඉතින් ඒකට උදව්වක් ගුරුවරයෙක් විදිහට උදේ මහත්තයා ලබා දෙනවා. අපි කෙටි විරාමයකට යනවා. ආහාර සුරක්ෂිතතාවය පිළිබඳවයි කතා කරමින් හිටියේ. විරාමෙන් අනතුරුවත් මේ ගෙවත්තේදීම අපි ඔබව මුණ ගැහෙනවා. සරසඳේ පෙබරවාරි 17 සවස 6:30ට මෙලුම් පුකුණ රඟහලේමි. විරාමය අතරතුරේ ඉක්මනට ගිහලා තඹගෙන ආවදේ මාත් කියන්න බලන්න මේ හිඟුරලද රාජලද කුකුලලද? සාමාන්‍ය වැල්ලලා අතර ප්‍රාදේශීය වශයෙන් නිර්දේශ නොවුනට ඉතාම වැදගත්ම අලවර්ගය තමයි හිඟුරල. මොකද හිඟුරල ඒ කියන්නේ විශේෂයෙන්ම නිර්දේශ වෙලා නැහැ. නමුත් වෙළඳ ඉල්ලම ඉතා වැඩි. මොකද මේ වෙළ මේ වර්ගයේ පිටිගතිය ගොඩාක් වැඩි. මේකේ ලොකු ඖෂධීය වටිනාකමක් තියෙනවා. ගාමී ගම්මුන් දන්නවා විශේෂයෙන්ම ගර්භිණී කාන්තාවන්ගේ ගබ්සා වීම වළක්වන ගැටන ලොකු හැකියාවක් තියෙනවා. ඒක ඇත්ත වශයෙන්ම ජාත්‍යන්තරවත් අද හඳුනාගෙන තියෙනවා. එතකොට මේ අපි ඔබට කියන්නේ ඖෂධීය වටිනාකම. නිකන් හිතන්න ඔබ දන්නවා මේ මඤ්ඤොක්කවල අද අඳුනගෙන තියෙනවා පිළිකානාසයේ ගැතිමි ගතියක් තියෙනවා කියලා. ඒකට හේතුකාරකය හඳුනාගෙන තියෙන B විටමින් 17 කියන වර්ගය. හරි. ඒකට ඊළඟට අපි කියන්නේ ඔබට මේ අපි මේ අව탁ෂේර කරන්න එපා මේ අපේ භෝග කාණ්ඩේ. මේ වර්ගය ඒ කියන්නේ ලෝක ආහාර සංවිධානය කියලා තියෙනවා බතල වර්ග. ඒ කියන්නේ මෙයාගේ විවිධ වර්ග තියෙනවා. ප්‍රෝටීන් සංයුතිය 1.7 ඉඳන් 11.8 වෙනකන්. ඒකට ඒගොල්ල කියලා තියෙනවා කෙනෙකුට කිලෝග්‍රෑම් 3ක් දවසකට මේ කන්න පුළුවන් නම් කොයි වේලෙක ඒ කියන්නේ අවශ්‍ය ප්‍රෝටීන් ප්‍රමාණය අනිවාර්යයෙන්ම සපයනවා කියලා. ඒක බලන්න. ඒ කියන්නේ මේක මේ නිකන් සරසනවා විතරයි. මේ වලින් හොඳ ලුණු මිරිසක් හදන කොච්චි සම්බෝලයක් හදාගෙන කෑවනම් හරි. හරි. මේ ගෙවත් එහෙම අපි දකින දේවල්. මේ වගේ දේවල් අනිවාර්යයෙන්ම ගෙවත් කියන්නේ සංකීර්ණ බහු
ජෛව විවිධත්වය තියෙනවා නම් කොච්චි ගහ වැවෙන්නේ තෙවනේ නම් මේ එකට එකතු වෙලා දෙන් එන දෙන්නා ගෙවත්තේ එකට එකතු වෙලා ඉන්නවා නම් ඇයි කැම පිඟානක එකතු වුණාම වරද්ද? ඒක අපේ වසනහර පිරවන දෙයක් නේද? ඒක තමයි. ඒ වගේම පෝෂණයටත් අනිවාර්යයෙන්ම අපිට මේ පෝෂණය අවශ්‍ය විදිහට ලැබෙනවා. ඒකයි අපි මේ හැමතිස්සෙම කතා කරන්නේ. සහ ගෙවත්තේ ආහාර සුරක්ෂිතතාවයට හොඳම 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 පිඟානක් මේ තියෙදි. ඉතින් මේ වගේ පිඟානක් ඉඟන්නම් තියෙනවා. මෙන්න මේවා තමයි නැත්තේ. ඒවා තමයි හොයාගන්න ඕනේ. ඒවා තමයි ඇති කරගන්න ඕනේ ගෙවත්තෙන්. ඒ ගැන අපි කතා කරන්නේ. ඔව් පාරමී. දැන් මේ වගේ කියන්නේ පෝෂණීය පිඟානක් ඔබට ලබා ගන්න ඔබ කඩේ යන්න ඕනේ නැහැ බීජ ගන්න. මොකද ඔබගේ වැල්වලේ මේ කෑල්ලක් සමහර විට මේ තියෙන්නේ ස්වභාව ධර්මයෙන්ම කියන්නේ වැවෙන වැල්වල තියෙන බල්බිල. මේ බලන්න. මේවා වැලේ තියෙනවා. එතකොට ඔබට මේක ආහාර ගන්නකොට මෙයා තියා ගන්න පුළුවන් රෝපණ ද්‍රව්‍ය විදියට. එතකොට රෝපණ ද්‍රව්‍ය අවශ්‍යතාවයක් නැහැ. එතකොට අවම යෙදුම් අපි ඔකව අඩමානයක් නැහැ, අවධානයක් නැහැ. එයා එක්තරා කාලයක අස්වැන්නක් දෙනවා. විශේෂයෙන් වැල්වල මේ කාලේ අස්වැන්න තියෙනවා. ඔබට පුළුවන් මෙයා තියාගන්න අගෝස්තු මා ඒ කියන්නේ සැප්තැම්බර් වෙනකන් නියම විදියට 10 වල යට කරගෙන. නමුත් මෙයා ස්වභාවිකව පැලවෙන්න පටන් ගන්නවා මාර්තු අප්‍රියල. ඒක තමයි කන්නේ. නමුත් ඔබට ඒ කාලයක්ම සුරක්ෂිතතාවයෙන් තියාගන්න පුළුවන්. බලන්න. එතකොට මේ අස්වැන්න ආවා. අපිට වරෙන් වර අපේ මුල් තැන්කට ගියා. අපි එතනදී හදා ගන්නව මොනවද? අපි දන්නවා විශ්වාසයෙන්ම. අපි දන්නේ අපේ සාතිකේ. කවුරුත් කියන්නේ ඔබගේ දෑතෙන් හදාගත්ත දෙයක් වසවිස නැතුව විශේෂත්වයේ මෙහෙමයි. අපේ විශ්වාසයෙන් මත අපි ආහාර පිඟානකට ඒ ගන්නෙ. ඒ කියන්නේ නිරෝගී පෝෂණයෙන් අනුන වසවිස නැති දෙයක් අපේ ශරීරය තුළට අඩංගු කරගන්නේ ලොකුම විශ්වාසයෙන්. නිකන් හිතන්න මෙවැනි වූ ඒ කියන්නේ හිඟුරල පිඟානක් විශේෂ අපි හිතමු මව්පදුවේ ලබන කෙනෙක් අනිවාර්යයෙන්ම කනවා නම් එයා දන්නවා ඉඳගෙන මේක මට මානසිකවත් එක්තරා සොයක් දෙනවා. මම කන්නේ අපේම දෙයක් නේද කියන හැඟීමකින් තමයි එයා භුක්ති විඳින්නේ. ඒක මේක තමයි ගෙවත්තෙන් අපි ඔබට හැමදාම කියන්නේ. ඒ නියමාර්ථයේ ගෙවත්තේ මෙවැනි වූ පෝෂණීය දෙයක් ශරීරයට ගත කරගන්න ඔබේ දෑතින්ම කියන එක. හොඳයි. ඉතින් ඒ මතක් කිරීම තමයි අවුරුදු ගානක් තිස්සේ අපි ඔබට කළේ. ඒ මතක් කිරීම උචිත සුදුසු යුගයකයි අපි ජීවත් වෙන්නේ. සහ එහෙම මතක් නොකරත් බෑ. අමතක වෙනවා ඉක්මනට නේද? හරි. අපි ඉතාලම ඉක්මනට විරාමයකට ගිහිල්ලා නැවත බොහෝ මුණ ගැහෙන්නයි බලාපොරොත්තු වෙන්නේ. සරසඳි පෙබරවාරි 17 සවස 6:30ට මෙලුම් පුපුන රංගහලේමි. ප්‍රවේශ පත්‍ර tickets.lk වෙතින්. පීඑල් සුජීවා ප්‍රියදර්ශිනී අපිට වේයන්ගොඩ ඉඳන් එවලා තියෙනවා ලිපියක්. ලිපිය සෑහෙන දිගයි. නිෂ්පාදකතුමිය වේද රිවිදින අරුණැල්ල කියලා සඳහන්. බලමු මේ මොනවද තියෙන්නේ කියලා. විශේෂම දේවල් කිහිපයකුත් සඳහන්. එක් මනුෂ්‍ය ජීවිතයක් හෝ වසවිසෙන් තොර ආහාරයක් රැගෙන නව ආර්ථිකයද ගොඩනගාගෙන පවුල කියන අප රටේ මුල් සංස්ථාව ගොඩනැගීමට ඔබ රූපවාහිනී නාලිකාවෙන් කළ මෙහෙය මා ඉතා අගය කොට සලකමි කියලා තියෙනවා. ඒ කියන්නේ ආර්ථික හයියක් අලුතෙන් එකතු කරගෙන තියෙන බව තමයි මට නම් තේරෙන්නේ ඇය රිවිදින අරුණැල්ල නරඹලා. එතකොට අම්බලන්ගොඩ ඉඳන් අපිට එවලා තියෙනවා කෙනෙක් ලිපියක්. ලසන්ති මිය කියලා සඳහන් කරලා තියෙන්නේ. ලසන්ති මහත්මිය මහා පරිමාණයෙන් නොවුනත් එදිනෙදා මාගේ නිවසේ පරිභෝජනයට අවශ්‍ය එළවළු පලා වර්ග මා විසින් වගා කර ඇත්තෙමි. ඒ රිවිදින අරුණැල්ලට ඇති ලෙංගතුකම ආදරය නිසා වෙනි. මා ඇසුරු කරන හිතවත් පිරිසද මා පවසන්නේ රිවිදින අරුණැල්ල නරඹන ඕනෑම අයෙකුට ගලක් උඩ වුවද වගා කරන්නට සිතෙන බවය. වැඩිපුරම ගල් තලාවක්ලු ගෙදර තියෙන්නේ. හැබැයි රිවිදින අරුණැල්ලට වශී වූ ප්‍රේක්ෂිකාවක් හැටියට වගාව නොකරම බැරි තැනට මා පත්වී සිටින්නේ. ඉතින් අර ගල්තලාව උඩත් වවනවා කියලා තමයි තියෙන්නේ. ආර්ථික හයියකුත් එකතු කරගන්නවලු. තව කෙනෙක් මේ කොමී ගොඩින් කේ රණසිංහ. මා රිවිදින අරුණැල්ලෙන් උගද්දේ බොහෝය ලබාගත් ඵල බොහෝය උදේ මහත්තයාගේ ගෙවත්තක් යනු බවභෝගවලින් පිරි කැලෑවක් යන වදන හැම විටම ඵලදායි වූ අයයි සිතමි. රිවිදින අරුණැල්ල වැඩසටහනින් ලබාගත් දැනුම සහ අත්දැකීම් දිව්‍ය සරුසාර කර ගැනීමට අනිවාර්යයෙන්ම උපකාරී වුණා කියලායි තියෙන්නේ. මොකද මේ ෆෝන් එකක් අතරගත්තේ. මම කියන්නේ ඇත්තම මම හිතන්නේ අපි ගොඩක් ඉන්නවලනේ දෙන්න උත්තේජනය කරන පාරමේ විශේෂයෙන් මේ තියෙන අපේ පසුගිය වැඩසටහන ලැබුදී අපි කරපු අර කෙටි උපායන් ගැන ඔබට කියපුවා මට යොපු කෙටි පණිවුඩය. කෙටි පණිවුඩය කියලා. කෙටි පණිවුඩය බලමු මට මේ ඔබ තුමාට බොහොම පිං. අද වැඩසටහනට
වැඩසටහන මටම කරපු වැඩසටහනක් වගේ මයි තිබ්බ මට තිබ්බ ප්‍රශ්නවලින් 90%කට වගේ පිළිතුරු ලැබුණා බොහොම පිං මම නිම්මි මාපිටියගේ පන්නි පිටියේ ඉඳන් කියලායි සඳහන් වෙලා තියෙන්නේ 90%ක්ම නිම්මිගේ ප්‍රශ්න තමයි අපි කතා කරලා තියෙන්නේ ඒ කියන්නේ ගොඩක් අයගේ ප්‍රශ්න අතර තිබිලා තියෙනවා ඒත් ඇත්තම අපි ගොඩක් සන්තෝෂ වෙනවා මේ සම්ප්‍රදායික අත වශයෙන්ම කොළේ ටෙලිග්‍රෑම් මේ මුණු දේවල් අනිවාර්යයෙන්ම ඒ කියන්නේ විද්‍යුත් මාධ්‍යටත් අපේ ගැන අපි ගොඩක් සන්තෝෂ වෙනවා මේක තමයි යුගය මොකද අපි කියන්නේ ගෙවත්ත නිකන් අවතක්සේරු කරන්න එපා තාක්ෂණයත් එක්ක ඉස්සරහට යන්න පුළුවන් මෙසේජ් උත් දෙන්න පුළුවන් නම් තව ඉස්සරහට කොයි කොයි විදිහට ඒද දැන් මේ සියලු මේ කතාවල තිබ්බ දෙයක් තමයි ආර්ථිකය සමිමත් කරගන්නත් හැකියාව ලැබුණා කියන එක ඒ කියන්නේ එයාලගේ බත් පිඟානෙන්ට මිදිලා තවත් ටිකක් ඉස්සරහට පිඟන් කීපයකට ගිහිල්ලා තියෙනවා. ඇත්තම අපි කියන්නේ ගෙවත්ත කියලා කියන්නේ යපුන් ආර්ථිකයක්. ඒ කියන්නේ ඔබ වවන්න ඔබ බුද්ධිය දෙන. නමුත් ඔබට අමතර අස්වැන්නක් තියෙනවා නම් ඒක ඔබේ ආර්ථික හයියට වාණිජ වටිනාකමක් දෙන්න. එන්න මම අපිට පෙන්වන්නම් අපිට වාණිජ වටිනාකමක් දෙන්න බැරිද කියලා. එක වැලක බලන්න මේ වගේ වැල්වල අස්වැන්නක් ඔබට තියෙනවා නම් ඔබ පුදුමී තේවි ඇත්ත වශයෙන්ම ඒ කියන්නේ එවැනි දෙයක් තියෙනවා කියලා. මේ බලන්න මම ඔබට ඉස්සල්ලා පෙන්නවා මේ වැල්වලේ හැකියාව. මේ බලන්න. බලන්න. දැන් මේ වැල්වලේ මෙයා ඇත්ත වශයෙන්ම ගණ්ඩත් අමාරුයි. නමුත් ඇදලා ගන්න ඕනේ. සැහැල්ලුයි. කැඩුනා කරන්න දෙයක් නැහැ. ලොකු අලෙලු. අලෙ ලොකු ඇති. හරියට හරිය. බලන්න. පාරම පොඩ්ඩක් එන්න උදව් කර. ගන්න කැල්ල. හරි. මේ බලන්න. දැන් අපි දන්න නම් ඔබ ගියත්. මේ අසන්. පාරම මේකට ෆූට් කරන්න ඕක. ගමකට කන්න දෙමුනේ. මේ අතිරික්තය. අපි හිතමු පාරම මේක උඩ ගන්න ඔයා ගන්න මේ ගෙදර පෝෂණය. මේ අතිරික්තය. මේ මුද. ආ. මේ පෝෂණය අපිට මේ පෝෂණය ඔබට මේක තමයි අපි ගෙවත්තේ ඔබකින් බලාපොරොත්තු වෙන්නේ අපි ඉස්සර සම්ප්‍රදාය ගෙවත්ත පෝෂණයට විතරක් ගියා ආහාර සුරක්ෂිතතාවට ගියා නමුත් කාලින වශයෙන් ඔබට ගෙවත්තේ මෙවැනි දෙයකට වැඩි ඉල්ලුමක් තියෙනවා මොකද ඔබ ගැන විශ්වාසයි වසවිස නැති බව හොඳයි එහෙමනම් ඒ අරුමයත් එක්ක ඒ විස්මයත් එක්ක අද දවසේ ගෙවත්තෙන් සමුගන්ටයි සූදානම් වන්නේ උදේ මහත්තයා බොහොම ස්තුතියි අපත් සමග සම්බන්ධ වුණාට විශේෂයෙන්ම ආහාර සුරක්ෂිතතාවයට අදාළ වෙන බොහෝ දේවල් කතා කරාට තමයි මේ ස්තුතිය ආයුබෝවන් ආයුබෝවන් හොඳයි හිතවතුනි අද අපි ආරම්භ කරේ ඔබේ වූ ලිපි කිහිපයකින් අවසන් කරන්නේ තෙවැනි ලිපියකින් අනෝමා ලක්මාලි අබේකෝන් උඩුගම්පල සිටේ පුලිපියයි මේ කාලින වශයෙන් හරිම වැදගත් කියලා තියෙනවා වැඩසටහන අද කාලේ වියදම් හරිම වැඩි අපිට අපේ ගෙදර පරිභෝජනයට එළවලු ටික හදාගන්න පුළුවන් නම් ජීවන වියදමට ලොකු පිටිවහලක් වෙනවා මම්මගේ ගෙදර තිබෙන ඉඩ කඩින් උපරිම ප්‍රයෝජන අරගෙන එළවලු වගා කරගෙන ගෙදර ආර්ථිකය ජය ගන්නවා මම හැමදාම ඉරිදට නෝරදවාම රිවිදින අරුණැල්ල බලනවා මගේ දුව ඉරිදට දහම් පාසට උදෙන්ම දාලා ඉක්මනට එන්නේ රිවිදින අරුණැල්ල බලන්න කියලා තව ඒ දිනේ ගත වෙන විදිහත් රිවිදින අරුණැල්ල කොහොමද උදව් වුනේ කියන කාරණාත් සියලු දේ මේක සටහන් කරලා ඉවර තියෙනවා. ඉතින් බොහොම ස්තුතියි මේ සියලු දේ එක්ක අපි ඔබේ අදහස් වලටත් ගරු කරමින් තැන දෙමින් අද දවසේ මේ ගෙවත්තෙන් සමු ගැනීම සටහන් කරන්නයි සූදානම් වන්නේ. ඉතින් හැම දෙම එක්ක අපි ගැටෙන ලෝකෙක අපි ජීවත් වෙන්නේ හැම තිස්සෙම අපි හැම තප්පරයකම බලන්නේ ජීවත් වෙන විශාල අරගලයක් තියෙනවා. හැබැයි ඒ අරගලය සඳහා අපි තෝරාගෙන තියෙන්නේ මොනවද කියන කාරණයක් තියෙනවා. අපි සටන් කරලා හරි දිනා ගන්න ඕනේ දේවල් තියෙනවා ජීවිතේ. එහෙම එකක් තමයි වසවිසෙන් තොර දෙයක් අපිට පරිභෝජනය කරන්න පුළුවන් හැකියාව අපි ලබා ගැනීම. ඉතින් ඒ හැකියාව ලබා ගන්න ඔබේ ගෙවත්තට යන්න කියලා ආරාධනෙන් සමු ගන්නවා. ආයිබෝ. සරසන්දී පෙබරවාරි 17 සවස 6:30ට නිලුම් පුකුණ රඟහලේදී ප්‍රවේශපත්‍ර tickets.lk වෙතින්